අපේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම සමන්විතී තිබෙන්නේ රටට උනේ මොකද්ද දැන් රට තියෙන තත්ත්වෙ මොකද්ද මේක මුදවා ගන්න මාවත මොකද්ද කියන කරුණු පැහැදිලි කරන්නත් මේ මුදවා ගැනීම සඳහා ජනතාවට දෙන වගකීම සහ ජනතාවගේ මැදිහත් වීම අවශ්‍යතාවය පැහැදිලි කිරීම තමයි අපේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයේ අරමුණ බවට පත් වී තිබෙන්නේ. හැබැයි අපේ ප්‍රතිපක්ෂකරුවන්ගේ මැතිවරණ ව්‍යාපාරය මොකද්ද? ඔවුන් ඉතාමත් කලබල වී තිබෙනවා. ඔවුන් කවදාවත් හිතුවේ නැහැ එහෙට මෙහෙට කාලාන්තරයක් තිස්සේ මාරු වීමෙන් තිබුණු දේශපාලනය මේ වගේ සුවිශේෂී සමාජ පරිවර්තනයක් ඇති වේවි කියලා. අවලාද ඉදිරිපත් කරන්න පටන් ගන්න තිබුණා. මම දැක්කා කුරුණෑගල සජබ වේදිකාවේදී එක මන්ත්‍රීවරයෙක් කියනවා අපි බලයට ආපුවාම ඇත්කඳ විහාරේ පෙරහැර නතර කරනවලු. මම මේ කවදාවත් මේවා කියන්න හිටපු අය නෙවෙයි මේවා. අපේ පස්සෙන් ආව 30-40 වතාවක් අපි ගන්නවද කියලා අහන්න. ඔහු අපිට පක්ෂව කරුණු එළිය කියලා කිව්ව. ඔන්න මම ඕගොල්ලෝ ගැන කතා කර මට එවලා තින WhatsApp පණිවිඩ. ඒ නිසා මේ ඉතාමත් බාලපන්නේ අවලාද වලට අවතීර්ණ වෙලා තිබෙනවා. දැන් අලුත්ම කතාවක් කියමින් තිබුණා මොකද්ද? සමාජය තුල බිය හදන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් આવොත් මෙහෙම වෙයි කියලා. අපි ඉතාමත් පැහැදිලිව කියනවා. මොන අවලාද ගැහුවත් අපි මේ රටේ ජනතාවෙන් ඉල්ලා සිටින්නේ ඔබ අවදියෙන් බලන්න. ඔය උඩින් තියෙන මාධ්‍ය බලය හරහා වපුරන මිත්‍යා මත අසත්‍ය අවලාද ගෙදර ගිහිල්ලා අපි ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ඒක निराකරණය කරගෙන ඉන්න සලස්මක් තියෙනවා.